හිතවත් මේ නිශ්චිත මොහොත වෙනුවට බහුතරයක් දෙන කථානායකවරයාගේ ආචාර්ය උපාධිය ප්‍රශ්න කරමින් ඉන්නවා. හැබැයි ඒක මේ රටේ ඡන්දදායකයන්ගේ අයිති. ප්‍රශ්නේ මතුවෙන්නේ පහුගිය කාලය පුරාම මිනිමරු මරාව තමන්ගේ ඕරල් වර්ක් සමත් නැතුව නීතිඥ කුලේ කොහොමද කියලා ප්‍රශ්න නොකරපු කට්ටිය නාමල් රාජපක්ෂ හොරපාරෙන් පෙරක දෝරේ කුලේ කොහොමද කියලා ප්‍රශ්න නොකරපු කට්ටිය ඇයි එක පාරටම නිින්දෙන් ඇහැරිලා කථානායකවරයාගේ ආචාර උපාධිය ප්‍රශ්න කරන්නේ කියන කාරණේ වික්ටෝරියා මිනිසු වීදුරක වලල ඉඳලා ගල් ගහනක තරම් සුදුසු කාරණයක් නෙමෙයි. පහුගිය කාලයේ තුල විශේෂයෙන්ම මිනිවරු මරා ඕරල් පාස් නැහැ කියන කාරණේ එළියට ගෙනාවේ උවිදු. විශේෂයෙන්ම ඔහු කාර්ය වැඩ කරන කාලේ තමයි මේ කාරණේ මතුනේ කියලා තමයි අපි දැනගෙන ඉන්නේ. කොහොමදත් එක් අවස්ථාවකදී ඔහු පාර්ලිමේන්තුවට ගිහිල්ලා හිටපු අවස්ථාවකදී ජෙරාල්ඩ් කොරන්ද් කුල්ලේ රාවේගේ ලිපියක් ගැන ඔහු ගෙවිමසුවා. ඒදී ඇහුවේ කවුද අර ඡන්ද ප්‍රතිඵල ඇනලයිස් කරලා ලිපිය ලිව්වේ කියලා. අන්න ඒ වෙලාවේ තමයි උවිදු කියලා තිබුණේ ඒක ලියන්න කියලා තියන්නේ වෙන කවුරුවත් නෙමෙයි මරයි කියලා. ඒ වෙලාවේ ජෙරාල්ඩ් කොරන්ද් කුල්ලේ මහා අයියෙන් hina වෙලා තියෙනවා. අන්න ඒ වෙලාවේ තමයි එළියට ආවේ මිනිමරු මරා කියලා කියන්නේ ඕල්වෙල් ගණන් පේ කෙනෙක් කියන කාරණේ. වික්ටෝරියා ඕල්වෙල් ගණන් පේ එකෙක් තමයි මේ රටේ කාලයක් මුදල් ලැබුතු වෙලා හිටි. මේ රටේ ජනාධිපති වෙලා හිටි. ඒ විතරක් නෙමෙයි වික්ටෝරියා මිනිමරු මරාගේ මේ රහස ජෙරාල්ඩ් පුත්‍රයාට නෙමෙයි තව බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. ඔබ දන්නවා ඇති සිරිමා බණ්ඩාරනායක 77 කාලේ පාර්ලිමේන්තුවට ආපු සමහර ව්‍යවස්ථාදායකයන්ට ඉඩ දුන්නා නීති විද්‍යාලයට ගිහිල්ලා නීතිය ඉගෙන ගන්න. ඒ විතරක් නෙමෙයි නාමල් රාජපක්ෂ හොර පෙරක දෝරුවෙක් වුණේ නීති විභාග හොරට පාස් කරලා. ඒසී කාමරයක් ඇතුළේ ඉඳගෙන තමන්ට මුට්ටියලේ වුණු උදව් උපකාරයෙන් තමයි මිනිහන් රාජ්‍ය පාස් වුණේ. මේ අදාළ සිද්ධිය නීති ඉදිරියට ගෙනිච්ච මම ඒ සඳහා මට විශාල මිලක් ගවන්නට සිද්ධ වුණා ජීවිතේ. කොහොමද වික්ටෝරියා ඒ විතරක් නෙමෙයි බැසිල්ලා වගේ පරයෝ මේ රටේ අධ්‍යාපන සුසුකා ලැබපු විදිය හැමෝම දන්නා කාරණා. ඒ විතරක් නෙමෙයි උදාහරණයක් විදිහට ගත්තොත් සංවිධාන මැනේජර් කෙනෙක් මේ රටේ මුදල් ඇමතු වෙලා හිටියා 8-5 ඩිග්‍රී විජේතුංගල. එතකොට මේවා ප්‍රශ්න නොකරපෙවු මේ නිශ්චිත මොහොතේ කථානායකවරයාගේ අධ්‍යාපන සුසුකා ප්‍රශ්න කිරීමේ ප්‍රධාන අරමුණු වෙලා තියෙන්නේ මේ නිශ්චිත මොහොතේ මේ පවතින ආණ්ඩුව කරන සමහර ප්‍රගතිශීලී වැඩ සම්පූර්ණයෙන්ම අවුල් කරන්න. මේකෙන් අපි කිසිසේත්ම කියන්නේ නැහැ කථානායකවරයා කිසියම් වරදක් කරන්න තියෙනවා නම් ඒක ඒකෙන් සාධාරණීකරණය වෙනවයි කියලා කාරණේ. හැබැයි අපි මේක කියන්නට උත්සාහ කරන්නේ එදා මිනිමරු මරාගේ අධ්‍යාපන සුසුකම් ගැන ප්‍රශ්න නොකරපු යවු රාජපක්ෂලගේ අධ්‍යාපන සුසුකම් ගැන ප්‍රශ්න නොකරපු යවු උගේ ආචාර උපාධි ගැන ප්‍රශ්න නොකරපු යවු ඇයි අද එක පාටම නිින්දෙන් ඇහැරලා තලතලවලගේ පක්කඩි අම්මන්ලා මේ අධ්‍යාපන සුසුකම ප්‍රශ්න කරමින් ඉන්නේ කියන කාරණේ. මිට්ටෝර්නි මේ නිශ්චිත මොහොතේ සැබෑ මේරට ආදරය කරන මිනිස්සු කවුද ඒ වෙනුවෙන් තරක විතර කරන්නේ කවුද කියන එක ඒ වගේම නිින්දෙන් ඇහැරිලා එක එකගේ කුණු කුපාඩි වැඩ කරන කවුද කියන එක ඔයා බැලීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන හැමෝගම යුතුකමක් වෙලා තියෙනවා. ඒ සමීත්වරණි කථානායක වරයා වරදක් කරලා තියෙනවා නම් ඒක ඒ නීත්‍යානුකූලව විසඳා ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි කිසියම් කෙනෙක් වරදියේ මාළු බාන්නට උත්සාහ කරනවා නම් අන්නුත්තේ කණෙන් අල්ලලා හොල්ලන්න අපට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මිනිස්සු හැටියට අයිතියක් තියෙනවා. මෙතුණි අරමුණ ජයග්‍රහණ නොවිතක ඔබට සීපත් කරමින් මම ඔබේ සමගන් ඔබ සමත්තයි ජය.